සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව. ඔන්න ඉතින් රසායනික පොර නැතුව ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන ගොවියන් වෙනුන් තමයි අද මම වීඩියෝ කරන් ආවේ. අද මම කියලා දෙන්නේ ශ්‍රේෂ්ඨ විශේෂ දියර පොර එකක් ඔයාලගේ වගාව වෙනුන් හදාගන්න විදිය. ඒ වගේම මතක් කරනවා මේ පොර එක හදාගන්නේ විශේෂයෙන් එක් ශ්‍රේෂ්ඨයක් සඳහා පමණයි. ඒ කියන්නේ අපි මේ පොර එක යොදා ගන්න ඕනි එක් වගාවක් සඳහා පමණයි. වෙනස් ශ්‍රේෂ්ඨයක් සඳහා යොදනවා නම් මේ පෝරේකේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම plant technology youtube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම වෙනදා වගේම ඔයාලගෙන් සුපුරුදු ඉල්ලීම කරන්න තියෙනවා. ඒ තමයි තරමක් විශාල වෙන ශාක ඔයාලගේ ගෙවත්තේ සිටව ගන්න කියන ඉල්ලීම. මේ ආකාරයෙන් ඉල්ලීමක් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ වෙද්දී ලෝකයේ ශාක ඝනත්වය ශීඝ්‍රයෙන් පහළ බසින් පවතිනවා. ඉතින් මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් විදිහට ගෝලීය උෂ්ණත්වයේ ලැයම සහ අපිට ලබා ගන්න තියෙන ඔක්සිජන් මට්ටම ඉතාමත් අඩු වීමට ලක් වෙනවා. ඉතින් මේ තත්ත්වය නැති කිරීමට හැකියාව තියෙන අපිටමයි ඒ තමයි නැවත ශාක සිටුවීම මගින්. ඉතින් පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට ඔයා ඔයාගේ වගකීම මේ පරිසර පද්ධතියට ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක පැත්තට ගියොත් අද මම ඔයාලට කියලා දෙන්නේ ශේෂ්ඨ විශේෂ කාබනික දියර පොර එකක් හදාගන්න විදිය. පසේ ඉන්න සුද්ධ ජීවීන් කියන්නේ අපේ භෝග වගාවේ වර්ධනයට සහ එයින් ලැබෙන අස්වැන්නට ගොඩක් බලපෑම් කරන ජීවි කාණ්ඩයක්. ඉතින් මේ සුද්ධ ජීවීන් යම්කිසි ශේෂ්ඨයක ව්‍යාප්ත වෙලා තියෙන්නේ ආසන්න වශයෙන් ඒකාකාරව. නමුත් මේ වගේ නොවන අවස්ථාවන් අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් අපිට මේක සරලව හඳුනා ගන්න පුළුවන් විදියක් තමයි ඒකාකාරී නොවන භෝග වර්ධනයක් දැක් ගන්න පුළුවන් වීම. සරලවම කිව්වොත් වගාවේ එක් කොටසක පැල හොඳින් වර්ධනය වීමත් තවත් කොටසක පැල හොඳින් වර්ධනය නොවීමත් එහෙම නැත්නම් බාල වීමත් අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයට ප්‍රධානම බලපෑම් කරන්නේ සුද්ධ ජීවීන් පමණක් නෙවෙයි. හිරුවෙලිය ලබා දෙන ජල ප්‍රමාණය සහ ලබා දෙන පොහොර ප්‍රමාණය මේ තත්ත්වයට බලපෑම් කරනවා. ඉතින් මේ තත්ත්ව හොඳින් පවතිද්දිත් ශාක වර්ධනය බාල වෙලා තියෙනවනම් එහෙම නැත්නම් ශාක වර්ධනය අඩු වෙලා තියෙනවනම් මේකට ප්‍රධානම හේතුව වෙන්නේ සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අඩු වීම. ඉතින් මේ වගේ අවස්ථාවක වගාව වෙනුවෙන් විශේෂ දියර පොර එකක් සකස් කරගෙන වගාවේ වර්ධනය සහ ඵලදා වැඩි කර ගැනීමට අපිට පුළුවන්. මේ සඳහා අපි මුලින්ම වගාවෙන් පස් සාම්පල් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. පස් සාම්පල් ලබාගද්දී සික්සැක් ක්‍රමයට හෝ ආම්බු ආකාරයට සාම්පල් ලබා ගැනීමට අපිට හැකියාව තියෙනවා. මතු පිට පසේ ඉඳලා අඟල් 5ක් පමණ යටට යන කලාපයේ තමයි අපි මේ පස් සාම්පල් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ ප්‍රදේශයේ තමා සුද්ධ ජීවීන්ගේ ඉහළ ඝනත්වයක් අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශාකෙත් විශාල ලෙස පාර්ශවික මුල් මේ ප්‍රදේශයේ තමයි විහිදිලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් වර්ධනය අඩුවිච්ච වගාවේ පස් සාම්පල් ලබා ගත්තට පස්සේ අපේ දියර පොර එක හදා ගන්න අපිට පුළුවන්. මේ දියර පොර එක හදා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ ගිනි සීරියා හා ඉපිල් ඉපිල් කියන ශාකවල පත්‍ර. මීට අමතරව ඔයාලට වල් සූර්යකාන්තෝ කැප්පෙටිය කියන ශාකවල කොටස් තුනක් යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ ගිනි සීරියා ඉපිල් ඉපිල් වල් සූර්යකාන්ත හා කැප්පෙටිය කියන්නේ ගොඩක් ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතයක් අඩංගු ශාක වර්ග. මේ අමුද්‍රව්‍ය වලට අමතරව අපිට මේ සඳහා අමුගොම යොදා ගැනීමට පුළුවන්. අමුගොම වලත් ඉතාමත් ඉහළ සුද්ධ ජීවි ඝනත්වයක් ඉන්නවා. ඒ වගේම මේ සුද්ධ ජීවීන් අපේ බොගවගාවට ගොඩක් හිතකර සුද්ධ ජීවීන් වෙනවා. ඊටත් අමතරව මේ සඳහා අපි කලින් යොදාගත්ත පස් සාම්පල් එක අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි මේ ගිනි සීරියා සහ ඉපිල් ඉපිල් පත්‍ර කුඩාවට කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ ආකාරයෙන් කුඩාවට කපා ගන්න ඉතාමත් ඉක්මනින් දිරා යාම පහසු කර ගැනීම සඳහා. එතකොට අපි හදා ගන්න දියර පොර එක ගොඩක් කාර්යක්ෂම වෙනවා. ඒත් එක්කම ඔයාලා මේ සඳහා වල් සූර්යකාන්තෝ කැප්පෙටිය යොදා ගන්න ඕන. ඒ ශාකවලත් පත්‍ර ඉතාම කුඩාවට කපා ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ආකාරයෙන් ටිකක් විශාල බඳුනක්. මේ බඳුන ඔයාලගේ වගාවේ ප්‍රමාණය මත වෙනස් වෙනවා. ඔයාලට මේ දියර පොර එක වැඩිපුර අවශ්‍ය නම් ටිකක් විශාල බඳුනක් මේ සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. අපි මුලින්ම මේ සඳහා යොදා ගන්න භාජනයේ පතුලට අපි කපාගත්ත ගිනි සීරියා සහ ඉපිල් ඉපිල් කියන ශාකවල පත්‍ර කොටස් ටික යොදා ගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම පතුල සඳහා මේ කොටස් යොදා ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කපාගත්ත ශාක කොටස් මතට අපි කලින් ලබාගත්ත පස් සාම්පලේ විසිරුවල යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ.
ඉතින් පස් සාම්පල් එක යොදාගත්තට පස්සේ ඒ මතර අපිට අමු ගොම එකතු කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අමු ගොමත් යොදාගත්තට පස්සේ අපිට මේට ජලය මිශ්‍ර කර ගැනීමට හැකියාව තියෙනවා. මේ සඳහා ඔයාලා ලින් ජලය හෝ ගංගා ජලය යොදා ගන්න නම් ගොඩක් හොඳයි. ක්ලෝරින් සහිත ජලය යොදා ගැනීමේදී සුද්ධ ජීවීන්ට හානි වීමට හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ගංගා ජලය හෝ ලින් ජලය යොදා ගැනීමට වග බලා ගන්න. ජලය යොදාගද්දී අපි යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමාණයටම ජලය යොදා ගැනීම කරන්න ඕනේ. ඒ කියන්නේ අපි යොදාගත් අමුද්‍රව්‍ය වැහෙන්න මේ ජලය යොදා ගැනීම ප්‍රමාණවත් වෙනවා. මේ ආකාරයෙන් හදාගත්ත පොහොර මිශ්‍රණය අපිට හොඳින් කලවම් කර ගැනීම කරන්න පුළුවන්. දවසට දෙවරක් බැගින් කලවම් කිරීමෙන් දවස් 3කට පස්සේ අපිට මේ දියරය සකසලා ඉවත් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ දියර භාජනයට උඩින් දැලක් ආවරණය කරලා අපිට මේ තුල මදුරු කීටයන් වර්ධනය වීම පාලනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ හරියටම දවස් 3කට පස්සේ අපේ දියර පොර එක සැකසීලා තියෙන ආකාරය. අපිට මේ දියරේ වෙන් කර ගැනීමට මේ අවස්ථාවේ හැකියාව තියෙනවා. ඒ වගේම පෙරා ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ දියර පොර එක අපි යොදාගන්නේ පසට පමණයි. ඒ වගේම කිසිම වෙලාවක පත්‍ර මතට මේ දියරේ එසීම කරන්න හොඳ නැහැ. ඒත් එක්කම මේ දියර පොර එක ජලය සමග තවදුරටත් මිශ්‍ර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ දියර පොර එක කෙලින්ම අපේ වගාවේ පස් මාධ්‍ය සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම පෙරලා ඉවත් කරගත්ත කොටස් වලට නැවත ගිනි සීරියා සහ ඉපිලිපිල් ශාක කොටස් එකතු කරලා නැවත ජලය මිශ්‍ර කිරීම මගින් අපිට තවත් වතාවක් හෝ දෙකක් මේ දියර පොර එක සකසා ගැනීමට හැකියාව තියෙනවා. මොකද අපි යොදාගත්ත පස් සාම්පලයේ හිටපු සුද්ධ ජීවීන් මේ තුල අන්තර්ගත වෙන නිසා. මේ ආකාරයෙන් ඔයාලා හදාගත්ත දියර පොර එක බාල වුණේ එහෙම නැත්නම් වර්ධනය අඩු වුණු ශාකේ වටේට පස බුරුල් කරලා එක ශාකයකට මිලිලීටර් 100ක් පමණ යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි හදාගත්ත ශේෂ්ඨ විච්ඡේද දියර පොර එක දවස් 3කට වතාවක් හතර පාරක් යොදාගත්තට පස්සේ අපේ ශාකවල වෙනස ඔයාලටම දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ පොරකේ දූ ශාක අනිත් ශාක සමග තරංගයට වර්ධනය වීම ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම වගාවේ පළදව අඩු ප්‍රදේශවලටත් මේ දියර පොර එක යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එක්ක මේ දියර පොර එක ගොඩක්ම ක්‍රියාත්මක වෙන්නේ අපි පස් සාම්පල් යොදාගත්ත වගාව සඳහා පමණයි. අනිත් වගාවන් සඳහා මේ දියර පොර එක යොදා ගැනීමට හැකියාව තිබ්බත් මේ දියර පොරේ කාර්යක්ෂමතාවයේ අඩු වීමට හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි පස් සාම්පල් යොදාගත්ත වගාව සඳහා මේ දියර පොර එක යොදා ගැනීමට ඔයාලා වග බලා ගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. वीडियो को होंदना लाइक करना तवत के अंत वैदगत वे गेले हितनों ने शेयर करना एत्ते के मुआ तामा प्लान टेक्नोलॉजी यूट्यूब चैनल को सब्सक्राइब करना तां दम पहाड़ी तीन रातों पर सब्सक्राइब बटन क्लिक करना वह तामा प्लान टेक्नोलॉजी फेसबुक पेज को फॉलो करना तां अनिवार्य में फॉलो कर लिया करना इतिंग अदर गेंगे ना ईलंग वीडियो अपी आयत हम